ඉතින් බයිලා ගැන කතා කරනකොට අපි මුලින්ම බලමු ඒකේ අතීතයට යන්න කලින් මේ බයිලා කියන වචනේ තේරුම මොකක්ද කියන එක. කපිරිඤ්ඤා කියලා වචනයකුත් එනවා. ඒතර ඒ වචනේ මොකද්ද? 1505 දී තමයි ලංකාවට පෘතුගීසීන් එන්නේ. මේ පෘතුගීසීන්ගේ ආගමනයත් එක්ක හයි උයි බබියාජ්ජිගේ බයිසිකල් එක කෙල්ලකොල්ල වට කරගෙන ගැහුව බෙල් එක. කෙල්ලකොල්ල වට කරගෙන බබියාජ්ජිව මැද තියාගෙන කෙල්ලකොල්ල උඩ පැන පැන ගැහුව බෙල් එක. රයිට්. අතීතයේදී ලියවුණු ප්‍රසිද්ධ සිංහල බයිලා ගීතයක්. බයිලා ගීත නිර්මාණය වුණේ ගොඩක් වෙලාවට සරල වචන යොදාගෙන එදිනෙදා ජීවිතයේදී සිද්ධ වෙච්ච සිදුවීම් කිහිපයක් පාදක කරගෙන. ඉතින් මේ ගීතයත් මොටු වේස් කුමාර විද්‍යාලයේ ඉදිරිපිට වෙච්ච සිදුවීම් පෙළක එකතුවක්. ඉතින් මම මෙතනින් මේ ඩොකියුමන්ටරි එක පටන් ගන්නෙ මොටු වේල්ස් කුමාර විද්‍යාලයත් පොඩ්ඩක් මේකට නම ගෑහිලා තියෙන නිසා මම වේල්ස් කුමාර වරේක ඉදියට තමයි ඒක මම උදාහරණයකට මුලින්ම ගත්තේ. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ බයිලා නැටුම් මේ බයිලා ඩාන්සින් අපි හැමෝම දන්නවා හැමෝම ඩාන්ස් කරලා තිනවා. ඒක කොහොමද අතීතේ ඉඳන් විකාශනය වෙලා එන්නේ බයිලා කපිරිඤ්ඤා කියන දේවල් වල තේරුම කොහොමද මේකේ ඉතිහාසය මොකක්ද කියලා දැනගන්න. ඉතින් බයිලා ගීත ගැන කතා කරනකොට කතා නොකරම බැරි චරිතයක් තමයි වොලි බැස්කට් මේ සිංහල බයිලා ගීතවල නිර්මාතෘ ඔහු. මම අර කලින් කියපු බබියාච්චි කියන ගීතයත් ඔහු නිර්මාණය කරපු එකක්. ඒතර තව නෝනා නර්ස් නෝනා කියන ගීත ඒකත් ඔහුගේ නිර්මාණයක්. ඔහුගේ සහෝදරයෙක් ඉඳලා තියෙනවා නර්ස් කෙනෙක්. ඉතින් ඒ වෙනුවෙන් ලියපු ගීත. ඉතින් මම අර කලින් කිව්වා වගේ යම් යම් සිද්ධීන් සත්‍ය සිද්ධීන් පාදක කරගෙන තමයි මේ ගීත ගොඩක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් බයිලා ගැන කතා කරනකොට අපි මුලින්ම බලමු ඒකේ අතීතයට යන්න කලින් මේ බයිලා කියන වචනේ තේරුම මොකක්ද කියන එක. පෘතුගීසි වචනයක් බයිලා කියලා තියෙනවා. ඒ වචනයෙන් කැඩිලා ආපු වචනයක් තමයි බයිලා කියන්නේ. බයිලා කියන එකේ තේරුම ඩාන්ස් කරනවා කියන එක. ඒක වර්බ් එකක්. රයිට්. ඩාන්ස් කරනවා කියන අදහස තමයි බයිලා කියන එකේ මීනින් එක. ඒක පෘතුගීසි වචනයක්. ඒ බයිලා මේ ඩාන්ස් කරලා තියෙන්නේ කපිරිඤ්ඤා මියුසික් එකට අතීතයේදී. ඉතින් ඒ කපිරිඤ්ඤා මියුසික් එකට කරන ඩාන්ස් එකට තමයි බයිලා කියලා හඳුන්වන්නේ. ඒතර දැන් බයිලා ගැන කතා කරනකොට කපිරිඤ්ඤා කියලා වචනයකුත් එනවා. ඒතර ඒ වචනේ මොකද්ද? ඕක ආවේ කාපිරියාගෙන්. ඒ කියන්නේ මේ සංගීතය. කාපිරියාය ලංකාවට ආවා අපි ඒ ගැන කතා කරමු පස්සේ. ඒගොල්ලන් ගාව තිබුණ සංගීත ක්‍රමයක් මාංජා කියලා. ඉතින් මේ මාංජා කියන සංගීත ක්‍රමයට කරන ඩාන්ස් එක තමයි බයිලා. ඉතින් මේ කාපිරියාගේ මේ මාංජා සංගීතය කාපිරි මාංජා එක තමයි කපිරිඤ්ඤා විදිහට අපි හඳුනගෙන තියෙන්නේ. ඉතින් මේ කපිරිඤ්ඤා මියුසික් එකට කරන ඩාන්ස් එක බයිලා විදිහට අතීතේ ඉඳන් මේ වෙනකොට ගොඩක් ප්‍රචලිත වෙලා තියෙනවා. අපි තා පොඩ්ඩක් ඈත අතීතයට ගිහින් බලමු. 1505 දී තමයි ලංකාවට පෘතුගීසීන් එන්නේ. මේ පෘතුගීසීන්ගේ ආගමනයත් එක්ක තමයි ඊට පසු කාලීන තමයි මේ කපිරිඤ්ඤා කියන සංගීතය ලංකාවට එන්නේ. ඉතින් පෘතුගීසීන් ඇවිල්ලා ලංකාව පාලනය කරගෙන ඉන්නකොට 1630 දී ඒ ආසන්න කාලයේදී ලංකාවට අප්‍රිකාවෙන් කාපිරි ජනතාව අරගෙන යනවා වහල් සේවයට. හමුදා වහල් සේවයට සහ රටේ යම් යම් වහල් වැඩ කරන්න මේ කාපිරි ජනතාව අප්‍රිකාවෙන් අරගෙන ආවට පස්සේ අන්න ඒ කාපිරි ජනතාවත් එක්ක ආපු සංගීත ක්‍රමය තමයි මේ මාංජා කියලා මම අර කලින් කිව්වේ. ඉතින් ඒගොල්ලන් මේවා වැඩ කටයුතු කරගෙන ඉන්නකොට ඇතිවෙන ඒ වෙහෙස නිවා ගන්න නිවාඩු පාඩුවේදී විනෝදයෙන් කාලය ගත කරන්න ඒගොල්ලන් මේ මාංජා කියන සංගීතය මේ ප්ලේ කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඔය 6/8 බීට් එකට කරන්නේ එතකොට තමයි මේ එතකොට පෘතුගීසීන් මේ කාපිරිය හැමෝම එකට එකතු වෙලා ඩාන්ස් කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් ඕකට තමයි බයිලා ඩාන්ස් එක කියලා කියන්නේ. ඉතින් මේකට මියුසික් මුලින් අරගෙන තියෙන්නේ ඒගොල්ලන් මේ මියුසික් ඉන්ස්ට්‍රුමන්ට්ස් වෙනුවට අතර හම්බෙන ආදේශකයක් එක තමයි. ඒතර ඉන්ස්ට්‍රුමන්ට්ස් එක ඒගොල්ලන් පාවිච්චි කරලා තියෙන්නේ පොල් කටු හැඳි ලෑලි කෑල්ලක්. ඉතින් මේ බාණ්ඩ ආධාරයෙන් තමයි මේගොල්ලන් සංගීතය අරගෙන තියෙන්නේ මේ මාංජා කියන සංගීතය.
ඉතින් ඒ කාලේ ගීත ගායනා කරලා තිබුණා පෘතුගීසි සහ ස්පාඤ්ඤ භාෂාවෙන් තමයි ගොඩක් ගීත නිර්මාණය කරලා තිබුණේ සංගීත භාණ්ඩ ගැන අපි කතා කරමු පසු කාලිනව කපිරින සංගීතයේ විවිධ සංගීත භාණ්ඩත් එකතු වුණා බොංගෝ එක මැන්ඩරින් එක වයලින් එක වියෝලේ গিටාර් එක ගොඩක් ප්‍රසිද්ධ සංගීත භාණ්ඩ මේ කපිරින මියුසික් එක වාදනය කරන්න ඉතින් ඕගොල්ලන් දන්නවා අතීතයේදී ගොඩක් ප්‍රසිද්ධ හින්දි ගීත වලට සිංහල වචන දාලා ඒ තනු වලට ගීත නිර්මාණය වුණා. එච්.ආර්. ජෝතිපාල මහත්මයාගේ හැම ඕගොල්ලන් අපිත් අදටත් රස විඳිනවා. ඕගොල්ලන් හැමෝම දන්නවා මොන වගේ ගීතද කියලා. කියන්නේ හින්දි ගීත හින්දි තනු වලට සිංහල වචන දාලා ගීත නිර්මාණය වුණා. ඉතින් අන්න ඒ වගේ ඊටත් ඈත අතීතයේදී මෙන්න මේ කපිරිඤ්ඤා ගීත වලට ඒ තනු වලට සිංහල වචන දාලා ගීත නිර්මාණය වුණා. ඉතින් එහෙම නිර්මාණය වෙච්ච එක ගීතයක් තමයි රසාහාර කවලා කියන ගීතය. රසාහාර කවලා රාංගුචුවේ තියලා ඇති කරන්න ගත්ත මාල ගිරවි. අතීතයේදී ආපු කාපිරි ජනතාවගෙන් ඒ පෙළපතෙන් එන කොටසක් අදටත් ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? පුත්තලම් ප්‍රදේශයේදී සිලෝන් කැෆ කියලා සමහර අය අහලත් ඇති. ඒගොල්ලන් අදටත් ලංකාවේ ජීවත් වෙනවා. මේ කැෆ කියලා කියන්නේ කාපිරි කියන එක. අපි කැෆ කියන වචනේ අපි සිංහලෙන් කාපිරි කියලා භාවිතා කරන්නේ. ඔය ඉස්තිතේ දෙම්මසකෙන් දෙසෙන් කුරුසිතේ කන්තා ඉස්තිතේ රේ. පෙරේ ඉස්තිතේ රේ නස්ස බැටි කොටේ රේ. විසින සම්තුදුස් කරාවි. ඔය ඉස්තිතේ දෙම්මසකෙන් දෙසෙන් ඔයගලන්ට මේත් එක්කම බලා ගන්න පුළුවන් ඒ කාලේදී ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් සිතුවමට නගපු චිත්‍ර කිහිපයක් ඒ කාලේදී නිවෙස් වල මේ බයිලා ඩාන්ස් කරපු විදිය ගැන මේ ටිකක් බලන්නකො ඉතින් පහුගිය දවස් ටිකේ මම වීඩියෝ සීරීස් එකක් කරන්නේ I am your dancing partner කියලා බයිලා ගීත වලට මම ඩාන්ස් එකක් දැම්මා උංගලොන්ටත් මාත් එක්කම ඉස්සරහින් ඉඳගෙන ඩාන්ස් කරන්න. ඉතින් මං හිතුවා නිකන් බයිලා වලට ඩාන්ස් කරන වඩා ඒකේ ඉතිහාසයත් පොඩ්ඩක් උංගලන්ට කියලා දෙන්න ඕනේ මතක් කරන්න ඕනේ උංගලන්ගේ දැනුමටත් දෙයක් එකතු කරන්න ඕනේ කියලා මම බයිලා ඩාන්සින් ගැන නිකන්ම බයිලා මියුසික් එකක් දාලා ඩාන්ස් කරනවට වඩා ඉතින් ඒක තමයි මේ ඩොකියුමන්ටරි එක මං අද කරේ. උගලන්ට මේකෙන් දැනුමක් ලැබෙන්නේ නැති කියලා මං හිතනවා. බයිලා කියන්නේ අතීතේ ඉඳන් මේ වෙනකොටත් තව ඉදිරියටත් ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ වුණ තව තවත් ඉදිරියට ප්‍රසිද්ධ වෙන නර්තනයක් සහ කපිරිඤ්ඤා කියන්නේ ඒ සංගීත කලාවක්.